යිබුවන් දවේපුතේ ඔබ සිරුදනාටම අදත් අපි රූපවාහිනී ගුරු ගෙදර සිංහල පාඩම්මාලාවේ තවත් පාඩමකටයි ඔබ කැඳවාගන යාමට සූදානංුවෙන්. අපි හෙලාහුලේ නිර්මාත්‍රවරයා හැතට සලකන කුමාර්තුග මනිදසයන්ගේ නැලවිල්ලකන මේ පද්ධ පන්තේටයි අද අවධහනයේ යොමු කරන්නේ. අපි බලමු හෙමනං මුලින්ම අදාපේ පාඩමේ නිපනතාව පිළිබඳව. නතන කාවේ සාහිත්‍යයේ විකාසනය හා සුවිශේෂතා හඳුනාගෙන කාවේ විචාර සංකල්ප පිළිබඳව අවබෝධයෙන් යුතුව නිර්දිිෂ්ඨ කාවේ රසවිඳිමින් විචාරයේදේ. දැම් පුතාල්ලට පේනම ඇති නුතන කාවේ සාහිත්‍යයේ විකාසනයේ පිළිබඳවත්. ඒවගේම එහි විශේෂතාවන් පිළිබඳවත් කාවේ විචාර කිරීමත් ඒවගේම නිර්දිිෂ්ඨ කාවේ රසවිදනය පිබඳවත් තමයි අපි. අපේ නිපුුණතාව අද යොදාගන තියෙන්.ඒවගේ මද නිපුුණතා මට්ටම හැටියේට අපි යොදාගන්නවා කාවි විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිිෂ්ඨ කාවී රසස්වාදය හා විචාරයේදේ මමුලින් මතක් කලා වගේ නිපුණතාවදී කාවිචාර සංකල් පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීම. ඒවගේම රසාාස්වාදය පිළිබඳව ඔබේ අවධානය තකොට අපි කවි රසවිඳින් ඕන රසාාස්වාදයේ දෙෙන්ඩෝන එවගේම විචාරයේ දෙෙන්ඩෝන මේ පද්‍ය පන්තිීන් පිළිබඳ. එවගේ මංහිතනා මේ වෙනකොට පුතලසියලු දෙනාටම අදදකීමක් ඇති ධාතුනශේණයේදී මීට පෙරාතුව කාව්‍ය පන්ති පිළිබඳව ඉදිරිපත් කරලතිය නිසා පාඩන් ඉදිරිපත් කරලතිය නිසා විචාරය එලියන්ඩත්. එවගේම රශාස්වාදය ලිවීම සඳහත් ඔබ අදදකීින් ලබාග නැතිී ලාි විස්්වාස කරනවා. එහමනං අපි ඊළඟට යමු. ද පාඩමි ඉගෙනුම් පල පිළිබඳව කතා කරන්න. ඉගෙනුම් පළපිළිබඳව කතා කරන ගොට නිර්දිිෂ්ඨ කාවිී නිර්මාණී කතුවරයා කාලය සහසාහිත්‍යය පසුබිම හඳුනාගෙන විස්්තර කරයි. නිර්දිිෂ්ඨ නූතනකාවී නිර්මාණී සවිශේෂතා පැහැදිලි කරයි. එවගේම නිර්දිිෂ්ඨ නූතනකාී කලාත්මක අගය විමසමින් රසවිඳී මෙවා තමයි අද පාඩමේ ඉගෙනුම් පල හැටියට ඔබට ඉදිරිපත් කරන්න ඉලට බල අආදාපි පාඩමි අපේ නිර්මාතරවරයා හැටියට අි සලකන හෙළ හුේ නි මාතරවරයා හැටට සලකන කුමාර්තුග මනිදාසයන් පිළිබඳවත් එවගේම හෙළහවුල පිළිබඳවත් පුතාලට අවබෝධයක් ඇති කරගඩ ඕන එනිසාම ආද කල්පනා කළා හෙළහවුලේ කවීන් කීප දෙනෙක් පිළිබඳව හඳුන්වා දෙමින් හෙලහවුල පිළිබඳවත් ඔන්ගේ නිර්මාණ පිළිබඳවත් කතා කරන්නට යනුව මේ හෙලාහුලකන සංවිධානය නිර්මාත්‍රෘවරයා හැටියට ආරම්භ කරන්නේ උනිදස කුමාරතුන්ග සූරෙන්. ඒ වර සෙද්දාහස් නමුසය හතලෙස්සකේ ජනවාරි එකොලොස්වනි දින්න. අදට වසර අසුවක් සම්පූර්ණ වෙනවා. ඒවගේම හි අරුණ හැටියට තියාගෙනතියෙන්නේ දෙස බස රැස යන තෙරුවන ආරක්ෂාකරීම මෙමිකති පැහැදිලව වනව ඇති පුතාලට දෙ බ දෙසලකී අපේ දේශය. ඒවගේ බස කියීලකී භාෂාව. රැස කියලකී ජාතිය. එතකොට අපි භාෂාවත් ඒවගේම දේශයත් ඒවගේ ජාතියත් තෙරුව හැටියට සලකගෙන් අපි බුදුදධාමේ තරුවන කියලකයන්නේ උස ංකේතතුනක් ඒ සංකේතුතුන වගේ තමයි දෙස බස රැස සංකල්පතුනම ආරක්ෂා කරගෙන කටයුතු කරන එක තමයි හෙළහවුලේ මේ නිර්මාතෘතුමාගේ ඒවගේ හිසාමාජකේෙන්ගේ. අරමුණ හැටියට තබාගෙනන තිබුණි. ඉළඟට හෙලහවුලේ නිර්මාතෘුවරයා ගැන අපි කතා කරනවා එ නිර්මාතෘුවරයා හැටියට කුමාර්තුංග මොනිදස මහතා අපි හඳුන්නාගන්නේ ඔහු එදා සටස අසූහතේ ජූලි විසි පස්වවෙනිදින උත්පත්තේ ලබන්නේ එවගේම එදදාස් නැසේ හතලි සතරේ මාර්තු දෙවිනිද අභාාවයට පත්වෙනවා. අවුරුදු පනස් සතක් වගේ කාලයක් තුළ අපේ ලංකාව ීප්තිමත් කරපු ඒගේ මාලෝකමත් කරපු මහා වීරවරේක් හැටියට තමයි අපි හඳුනාගනතිේ ඔහු ගැන සඳහන් කරනකොට හෙලාහවුලේ නිර්වාත්‍රවරයා හැටියට අපි සඳාන් කරන එක තමයි අප අද දවසේද අපි කතා කරන ප්‍රධානමාතුෘකාව ඒවගේ වාක් විශේෂඥයෙක් අර්ථකතාකරුවෙක් කවියෙක් පත්‍රකාලාවේදයෙක් ඒවගේම ජාතික වීරවරේ විශේෂත්්‍යය තමයි ඇතුමාගේ මේ භාසාච්ඥානය සිංහල භාෂාව නිර්මාණය කරන්න්නඒවගේ අත් අලුත්දය නිර්මාණය කරන්න්න එතුමා කටේතු කලා ඒ කටයතු කකිරීම හැකියාව ඇතුමාට ලැබුණ මේ භාසා්ඥානය පිළිබඳව අවබෝධයක් තිබුණු නිසා. එතුමා සිංහල පාලි සංස්කෘත, දමිල, මලයාලම්, ඉංග්‍රීසි, ලතින්, හා ග්‍රීක් භාෂාව පිළිබඳව භාෂ ප්‍රවීණයෙකු හැකට තමයි අපි හඳුනාගන්න. ලට ෙහුලේ වත් නිර්මාණකරුවෙකු පිළිබඳව සාමාජිකයෙකු පිළිබඳව අපි අවධානයයමු කරන්නේ හ තමයි ජයන්ත වීර සේකරම හත්තා. මෙතුමාන් හෙලාහුලේ නිර්මාතරුවරයා වගේම හෙලාහුලේ ප්‍රධාන සාමාජිකයෙක් අපි සඳාන් කරන මෙතුමා තමයි මේ හෙලාහුල්ල කියන නම මේ සංවිධානයට යොදාගත්ත කියලා. තින් එතුමා රජනා කරන ලද කෘති පිළිබඳව එතරම් සදධානක් නොවනත්. මාර්තුංන්ගයන්ගේ පොත්පත් සංස්කරණය කිරීම එවගේම සුබස සංගරාවට ලිපි සැපවීම කොකවිවාදය කෘතිය රචනා කරීමවාදී කාරයන් එතුමාතින් සිද්ධ වුණු බව සඳාන් කළ ේතුයි. එවගේම හෙලාහුල්ලේ තවත් ප්‍රධාන සාමාජිකයෙක් අමරසිර ගුණවඩු හතා. ඔහු හඳුනාගන්නව මාතර කවි අ හැටියට. එද්දස් නමුසී නමේ මාර්තු නවවෙනදින ත්තේ ලබල ඉදා නසේ ඇැත් හතේ ජූලි දහතුන්ගනි දින අභාවයට පත්තුුණා. මාතර මැදවත්තේ දී. ඔවිසිං රචනා කරන ලද මහා හෙළවත එකවේ කුමාර්තුන්ග මනිදාසයන්ගේ ජීවන කතාව ජීවන චරිතය තුමා විසිංහ රචනා කළා මහතොට ලකර වනිතා රත්නය සුව දුක පිළියම රසවට සුලඟ මේකේන කාව සංග්‍රහයන් එතුමා විසි රචනා කරන්යේද. එඒගේ අනික් මාජිකයන් වගේම සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි ආදී භාෂා පිළිබඳව උගතෙක් පණිවරේ හැටියට තමයි අපි එතුමාව හඳුනාගන්න. ඉළඟ තවත් සාමාජිකයෙක් පිළිබඳව මකැම තියෝබේ අවධානයම කරන්න එ තමයි ප්‍රධානම සාමාජිකයෙක් අලාවිසි සැබිහෙල මහත්තා. කුමාර්තුන්ගයන් ගුරෝරයෙ කුලෙ සලකතියනො කියැන කුමාරතුන්ගයන් ගුරෝරයක හැටියට සලකාගෙන හෝගේ සියලු කටේතු සිද්ධ කරපු ශිෂ්‍යේ හැටියට තමයි හඳුනාග ඒසි නොත් ෘති රසක් රචනා කරල තියනෝ බුද්දු සිරිත ගොවිදුු ගීතය, මනුලෝ සිලුමිනිි, ගෝතම ගීතය, කෝල් සන්දෙස් විවරණ සර සවිරැස රුවන් මග සකුරස ගඟුලැල්ල ගද්ධිය කරණය දෙවුල්ලොව මනාලීිය, ලක්ලන්ද, හේලි මඟ සුවන්ද පොද කියන කෘතිීන් එතුමා විසිං රචනා කරලතියනෝ. ඒවගේ මෙතුමමා ගුරුවරයුක හැටියටත් ඒවගේම දුවල්පතිවරෙකු හටත් එතුමාගේ බහොමිකාව ක්‍රියාත්මක කරලතිනවා ඉල්ලඟ සාමාජිකය තමයි යවමේ දකින වෙල්ලාල ජයමහ මහත්තා ඉතිං එතුමා අරිසෙන් අහුබුදු සූරීන්ගේ ගුරෝරයකු හැටියට තමයි සලකන්නේ ඔය සිං රචනා කරන ලද ගංගේ ගියමීන කියන පද්ධ සංග්‍රහයත් ඒවගේම සැරයකන කෘතියයක්ත් ජනාදරයට පත්තල තිෙන ඉල්ලඟ අපිට හම්බවෙන සාමාජිකය හිෙළ හුල්ලි බද දිසානායක මහත්තා තු හ බඩ් ක කිය හඳුන්ුවාට ෙ හුලේ නමීම හඳුල ේන එ දස් නමසිේ දසේ ක්තෝබර විසි අතර විනිද ත්පත්තිේ ලබල ඉදස් නමසසිේ අනු පහේදිය භාවයට පත් වනා. මරු පහර නරිහිනාව කරුණාවට කරුණාවක් කොන්ඩ කිරිල්ලි කපුටු හාමි මිහිකත නලවාලා වගේ ගීතත් ඒවගේම සුවන්ද රෝසමල් නෙලා සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කෝකිලයන්ගේ කියන ගීත ඒවගේ මෙවන් පිටිසරේ කුරුලු ආදරේ සුවන්ද රෝසමල්නෙලා වැනි ගීත රචනාකරපු, මෙවා ජනප්‍රිය ගීත අද දවසේදි පුතාලට අහන්ඩ නොලැබුණනාට මේවා කලාතුරකින් අපිට අහන්ඬඩ ලැබුණට මේ හෙලා උුලේ කවින් ජනප්‍රිය ගීත රචකින් හැකයට තමයි අපි හඳුනගන්න. ඉළඟට අපිට අහම්ඹ වෙනවාහොදාගොඩ ඥානා ලෝක හාමුදුරු නැනැලු හිමියන් කියල තමයි සඳහන් කරන්නේ න්වහසේත් මේ හෙලාහුලේ සාමාජික ස්වාමින්න් වහන්සේ නමක හැටියට දෙස බස රැසකන මේ තෙරුවන පෝෂණය කිරීමට දායකත්තය දක්කළ තියෙනවා. ඒවගේ මන්හන්සේ ප්‍රාකෘත භාෂාව පිළිබඳවත් එය අධ්‍යන කෙරේ අවධානය යමුකරපු මහා ඇතිවරේ කැටට තමයි අපි හඳුනාගන්. ඊලන්ට ප්‍රධාන චරිතයක් අපි හම්බයිෙනව පුතා හලත්තියන පුතාලට නිර්දේශ පද්්‍යය පන්තියකුත්තියෙනව රැයිපියල් තෙන්නු කොල් මහන්. එදස් අටසසි අනුවේ දොලස්නි මාසේ දහනවෙෙනදින උත්පත්තියේ ලබල එදස් නවසය හැට පහය තුන්ව එනි මාසේ අටවෙනිදින අභාවයට පත්වුණෝ. එතුමාගේ කෘති පිළිබන්ඳව ගත්තා මහත් රාසියක් රචනාකරපු බවතමා අපිට දකින්න ල වෙනි සක්පු බුදුව වවුලුව හැවිල්ල දෑවිනය පඩුව ඇඹුල පරංගි හටන බැතිමත මහමෙත් බෞන කුවේනිවත තොටු අන්දරය පස්මන්දොර අන්දරය රුප්ේ අන්දරය මුළු තැන අන්දරය වලල්ලා විටිගල වැනුම කෝපි අන්දරය ගමායනය පඩුර සිංහලවන්සේ කියන මේ කෘති රචනා කලා මෙ පද්‍යිය කෘති හැටියට තමයි ගැනන්නේ එවගේම කෞඩුව ගිය කල බස්පාර හෙල බස්හුරුව කියන මේ ගද්‍ය කෘතිය එතුමා රචනා කරලා තියන. එවගේම අනෙක් සාමාජකයින් වගේම හි ලවුලි මෙතුමාතති හසා ඥානය පිළිබඳව පුළුල් දැනමක්තිබුණු කෙනෙක් වේක ලතින්, පාලි සංස්කෘත්ත, ජර්මන් කියනමී භාසා පිළිබඳව ප්‍රවීනත්වයක් දැරුවයි කියේලායි සඳහන් කරන්න. එවගේ අවසාන් වසයෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ මෑත කාලයේදී අභාාවයට පත්වුණු සමහරිලාට ඔබටත් අත්දැකී මැති මතක ඇති අරිස්සෙන් අහුබුදු සූරීන් පිළිබඳු. එතුමායි ඉදස්නමසේ විස්සේ මාර්තු දහට වවෙනිදින උත්පත්තිය ලබ දසෙොහ මයිම ස සිහයි වනිදන බභාවයට පත්ව වුණා. එතුමා පිළිබඳව සඳහන් කරනකොටත් කීර්තිමත් තුවරෙක් කතිකයක් සාාස්ත්‍රත්ඥය නාට්‍ය රචකයෙක් ඒවගේම සිංහලගේත රචකේෙ බහාල ඇති ඔවට නිර්දේසිත පද්ධි පන්තියක්තිේන ඒ පද්ධි පන්ති නිර්වාාතතුරුවරය හැටියයට අරිසිස අහබුද්ධ සූරී අප හඳුනාගන්න නිසාස මහම වියේ හැටත් එතුමා මැහත කාලයේදී ජනාදරයට පත්ව වුණා. ල්ළඟට මේ හෙලහුල්ලේ කවීන්ගේ එවගේ මහෙලවුලේ සාමාජකයින්ගේ භාෂාව භාවිතේ. ඇත්තටම පැරණි භාෂාව තමයි එතුමල්ලා යොදාගත්තේ. එකන්නේ පැරණි භාෂාව අපි දන්නවා අනුරාධපුර පොළොන්නරු කාලයේදී යොදාගත්ත භාෂාව ඒ භාෂාව නැවත සිංහලයටේ යොදාගනිමින් සිංහල භාෂාව අලං කාරකර නිර්මාාපකයන් හැටිට අඳුනගන්නන්නේ එතුමල්ලගේ භාසාාවක්කේ බඳුද අපික් කතා කරලා බලම් නමුසු හෙලබස විවාහාරය. එතුමල්ලා සඳහන්න කරනවා. අපට කුමටය ඉංගිරිසි. අපට කුමටය සකු අපට කුමටය පාලි. අපි අපේ නොයින්දුුල් හැඟුම් අපේ සුහුරු මිහිරි බසින්ම මෙසේ පවසුම්. හෙල බසත් දැයත් හෙළ රටත් නගීදයි බැලිය හැකි. මේ කාරණයෙන් පුතාලට පැහැදිලි වඩෝන පැහැදිලි කරග අන්ඩෝන මොවු ඇත්තටමගත්තාම හරි විචාරකයන් කගේ න අන්තගාමි පිරිසක් කියල හෙලවුල්ල කියීලක කියන්නේන්තගාමීව හාාව පිළිබඳව හසා ප්‍රීණෙන් හැටියට කටයතු කළත් අතගාමීව තමයි කටයතු කර තියෙන් ඒ කටේතු කරය කියලා ඔවනම සඳහන් කරන්නේ මේ යොදාගන්න බසේතියන සවිසේ සත්වය පිළිබඳ.ති භාසා භාවිතය පිළිබඳව මේ අමරසිරි ගුණවඩවානන් මහා හෙලවත්තකන කුමාරතුග මනිදසයන්ගේ ජීවන චරිතය පිළිබඳව සඳහන් කරනකොට හරි ලස්සනට හෙලහවුලේ භාස්සාාව භාවිත කර තිය. සඳහන් කරනවා. හෙලබස අස්සැනයේ යම්ම තැනකද එතැන මනිදස් නම දැස්වෙන පමණට ඒ පය පලයකිලකිව ප්‍රසිද්ධයි ප්‍රකටයි. අද නම එතරම් පලට ගියද. අද ඒ නම ප්‍රකට වුනත් මනිදසන් පිළිබඳව තතුුත් සැබවින්ම තරම් පලට ගියද. ඒ කාලේ කුමමාර්තුග මනිදසයන් පිළිබඳව එතරම් ප්‍රකට තත්ත්වයක් තිබුණ නෑකිලකේනවා. නොගමයැයි සිතම් ඒන ්‍රසිද්ද නි ැ කි ලේන. මහා වියර්තකු, මහා කවියකු, මහා වියරනෑ ඇජරකු, මහා දෙසුවකු, මහාවාදුවකු මහා එලයක හැටියට මොනිදස්සු ඉතා පතලය. එතකින් නියම මොනිදස්වු නම් පල නොවෙතිය. තොට කුමාර්තුංග මනිදාසයන්ගේ ජීවන චරිතයේ පිළිබඳව සඳාන් කිරීමේදී භාසාාව පිළිබඳවත්. ඒවගේ එතුමාන්ගේ භූමිකා පිළිබඳවත් මේ මහ ෙවත්ත කියන ක මාරතුන් මොනිදසයන්ගේ ජීවන චරිතයාලලා රක්්චනා කරපු කෘතියන අපි හඳුනා ගන්නඩ පුලන් අපි මොලිනුත් තුමානන් පිළිබඳ දිට සඳහනක් කළා. ඊළඟට ඒ හෙල භාෂාවේ එනත සංවිධානයේ ඉංග්‍රීසි රිනිිත වදන්ට යන න අයට ගත්තව වන තියන ඉග්‍රීසියන් නයිතකගත් කො ඉග්‍රීසි පාච්චි කල න පු තාල දුලට මේ කියන කොට මික දැගන්න පුළුවන්ගේ ච්ටි යන කොට. බසය කේලකිව බසේ බස් බසය කාරය ලොරිය ඇන්ජිම සැකන්ඩුව සැකඩුවගේ සැකන්ඩ් කේනෙක්. ජල්ලි කියලකේ ජෙලි කේනෙ එක. ඩැස්කුව බෝට්ටුව ගේටුව කැරැට්ටුව සරසවිය යුනිවෝසිටි කපෙක්. රැහැනකිවාවාය කියනෙක පිරිික්‍සුම ටෙස්ට කියප එකකට වෙලුම්ම වොලියුම් කේපෙක හෙදිය මෙක්කොම දන්නවා. එවගේම රැසලකව ජාතිය පිළි බඳව රේස් කකිප එකකට. බ බල් කියන පදේට පෙදෙස්ස පලේස් ඔසු දවටු කලකවා බෙහෙත් නිපදවන පුද්ගලයාට පලිපල පොලිස් කියනට මහදුරු කලක්වා ප්‍රොෆිස්සකිපිකට අයකැමි මෙකේන වචන ඉංග්‍රීසියන් ගත්තේවා එවගේම කමිටුව පාපැදිය දුර බණුව මියැසි රෙදෙව්ව හුවමාරුව කමිසුරු. මේ සියලු වචන සිංහල භාෂාවටාවේ හෙ හුලේ සාමාජකය නිෙසා. ශේෂයම සඳහන් කරන්ඩෝන කුමමාර්තුංග මුනිදාසියන් තමයි බොහෝ පද මේවාගේ යොදාගනතිෙන්. දැම්පුතාල්ලට පේන ඇැතිස් බොහෝ පද අපිට සිංහලට ඒවිදියට යොදාගත්තා සමහර පද විදියට ඇහෙන බවක් පේන්න නෑ. ඉළඟට තත්්බව වදන් භාවිතය තත්බව දන්න දැම්පුතාල දන්නවා ඉගෙනගෙන තියෙනවා සිංහල භාෂාවය තියෙන තත්්බාවව තත් සම සාහ ස්පන්. දබවදන්න හැටේ ප ලි සංස්කෘත භාෂාව ඒ විදියට යොදාගන්නි ැව ඒවාගගේෙන් බිඳගත්ත වචන දත්බව හැටියට ෙලහුලේ කවීන් තමන්ගේ භාෂාව භාෂාව යොදාගැනීමේද යොදාගත්තා ආකාරය අපිට දකින්න පුළලුවන්කම තියෙනවා. ඒ විදිටි යොදාගත තත්බව වදන් පාසල පාඨශාලාාව කනක විදුහල විද්‍යාලයේ ඇඳරු ආචාරි අධිපද.විිනිසුරු සිසු සැකැසුම හැකියාව දෙසුම්ම පැවැසුම පමණ ඇබෑසිය, ලකුණු කොසුව කොසුවකිල කෝෂයකය එක වදන් කොසුව ශබ්ද කෝසේයට. ලකිස්සුරු ලංකේස්වර කීපයකට මේමගේ පද තත්්බා වචන හැටියට යොදා ගත්ත ආකාරය තමයි අපිට දකින්න තින්. ඊලකට මේ හෙලාහවුලේ කවීන්ගේඒ කවි විශේෂත්‍යයන් කීපයක් තින ඒවා අනිවාරයෙන්ම පුතාල දැනගඩ මෝන කාරණ. වස්තු විෂේ විශේෂත්්‍යයක්තිය න අපි දන්නවා අපේ නූතන පද්ධේතිහාසේ අන්ස කීපයක් තියෙන. අවස්ථා යක් තින ඒ අවස්ථා කීපය අතරින් විශේෂත්්‍යයක් තියෙන හෙලා උලේකවීන්ගේ එක තමයි වස්තුවිශයෙහි විශේෂත්වය ඒවගේම භාෂාවේ විශේෂත්‍යයයක් තියන දැම්පු තාල දක්කයි භාෂාවය ෙදදුම් තියෙන ඒ භාෂාවයේ විශේෂත්ය ඔවන්ගේ භාෂාවට පමණක් ආවයනික වෙලතියෙන ඒවගේම එකකාරභාවිතය පැරනිසි ලේත් තිබුණ එකකාර භාවිතය එය නැවත යොදා ගැනීමක් දකිින්ද තියන විශේෂම් ගීාකෘතිය තියෙන ගීතය සිීගිරි කාලයේේදී නැතැං අවුරාධ පුරියෝගේ දී සිගරි ගේීවල සියබස් ලකර ඒවගේම ඒ අදී කෘතිවල යොදාගත්ත ගී ආකෘතිය. මේ හෙල හු ලේකාවින් යොදාගත්ත බාාවපිට දකින්න පුළුව. ඒවගේම අමිශ්‍ර සිංහල භාෂා භාවිතය ඒගේ ිල ආකෘතිය නැව භාවිතයට ගැනීම සිිල ආකෘතිය අපිට හම්බවෙන් ඇතටම සිිලෝක කියලක්ව ස් ලෝක සංස්කෘතිය. ස්ලෝක කියන පදේසිල්ලෝ හැටියට බිඳගත්තා ඒ සිලෝ විරිතට කෝටේයෝගෙන් ආරම්භ කරලා මාත්‍රරයෝගේ දක්වා එනකොට මේ සිල්ලෝ විරිත් භාවිතයට ගැවන ඉතින් හෙලහුලේකවින් ඒසිල්ලෝ ආකෘතිය බොහෝ ලෙස යොදාගන තියෙනවා. එවගේ අනුප්‍රාසයට මූලිකත්වය නොදීම. දැන් කුමාර්තුන්ගො මොනිදාසියන් අනුප්‍රාසයටට මෝලිකත්ය දුන්න කියෙනෙ බ්ද රසේට නෙවෙ ලිත්යදතු. ඔුන් අතරසයට මයි ෝලිකත්වය න් එනිසා සබ්ද දොනය පිළි බඳව කතා නොකර අතත් දොනිය පිළි බඳව තමයි කතා කරලතිෙන්. ඒවගේ ව්‍යාකරය රැකීම ද්‍ය සාහිත්‍යයේ පවා පද්්‍යවලදී පවා පුතාලටම ඉදිරිදි පෙනවන්නම් පද්ධියදී පවා ව්‍යාකරය රකකිින්ට තමයි බොහෝ ලාවට කටයුතු කරලතියෙන් එනිසා මේව තමයි හෙලාහුලේ කවීන්ගේ භාෂා භාවිතයේ විශේෂත්වයන්. ඉළඟට අප ඒවගේ යොදාගත්ත හවියකුගේ එක කවයක් උදාහරණයක් හැකියට ගන්න මමේ වෙලාවේ කැමති. දැම්පුතාල දෙක්ක රැයිපියල් දෙෙන්නකෝන් මහතා. එතුමානන්ගේ කවයක් අරර්ගනවා කැමතිය මේ කියේපු භාෂාවය තියන සවිශේෂතා කීපයක් මතක් කරන්න. වුලෝකන පද්ධිපන්තිය තියෙනවා නටනෙස්සේ ඇන්ජිමක් බසය ගමන සැදූ පැනපැන ගැහෙන තද කොටට ගැන පුරුදු. සැරකැපුූ මැති වදන් හිත්වා දන්නට ම යෙදු ැඳ ගෙන සැදූ ඕ මග ඇසින් රුදු මේ වගේ තැන්වල දැන් අර එන්ජින් කියපු ඉංග්‍රීසි වචනය තැන් එහෙම පිටි මාරගන තියෙනවා ඇන්ජිමක් කියේලා. ඒවගේම ඇකාර භාවිතය තියෙනවා. මේ වගේ සුවිශේෂතා මේ පද්‍යපන්තියේ දකින්න පුළුවන්. ඒවගේ අපි ගත්තාම අරිස අහුබුදු සූරීන්ගේ අම්බල මේ පිනා කියෙන පද්ධිපන්තිය ගත්තා. අම්බල මේ පිනා පිනා වලං කඩක් ගෙන ගෙන. ඒ බිඳපි ගොනාා ගොනා ගොනාටහරිහිනාහිනා. දැන් හෙලාවුලේ කවින් අනුපරාසේ භාවිත කරන්නේ නෑ කියීලකිවෝ. හැබේ අනුප්‍රාසේ භාවිත කරන්නේ නෑකීලකිවට නොදනුවත්ම අනුප්‍රාසේ භාවිත කරලා තියෙනවා ශබ්ද්දොනියය භාවිත කරලා තියෙනවා එක තමයි තවත් විශේෂත්ය සුවිශේෂත්වය. ඉල්ලර්මාන් සඳහන් කලා සිලෝ විරිත භාවිත කලා කියල කෝටයගෙන් ආරම්භ කරලා මාතර යොගයට එනකොට සිිලෝ විත භාවිත කලා. එකට හොඳද උදාහරනයක් අපිට තිය නයි වගේ දමක්. කොම දෙකතින් උතුම් වෙලා වැයි කියමින් සියල්ලෝ යෙදෙත් නො ලස්න්වීම තමන්ගේ කම්හි ඇගත්න් සැහැල්ලුයි සිතෙහිත් බරක්නෑ බලන් පොත්න් පත් මටම වෙලාවයි දැන්පේන ඇති. අර ගීතවලට නැත්තං ගී ක්‍රමේට නොවේ තියෙන්නේ බොහොම සිලෝ විරිතකට ගායිනාකරවිත්මයකට චන්දසකටනුව දැන් පුතාලා ඉගන ගන තියෙන චන්දසකට මාතරා තියනවා ගන චන්දස තියනෝ. ති ගන චන්දසින් තමයි මේ සිිලෝ විරිත් භාවිත කර ලා තියෙන යොදාගන තියෙන්න්නේ එනිසාපිට පේනවා හෙල්හා උලේකාවන් මේ විදියට සිලෝවිරිත් භාවිත කරපු අකාරය. ඉලයිට අදාපී අපේ පාඩමට එන්න කැමති අප පාඩම මේ නැලවිල්ල පද්්‍යපන්තයේ කතුවරයා. කොමමාරතුන්ග මනිදාශයන්. එතුම මහා වීරවරෙක්. ඇත්තටම ලංකාවේ එපදුණු ශ්‍රේෂ්ඨ පුද්ගලේ ශ්‍රේෂ්ට කවියෙක් ඕහ තරං කවියෙක් නොවන බව ඔහු විසින් රචනා කරන ලද කෘති දිහාාබලපුහම පුතල්ලට තේරුම් ගන්න පුළුවන් අපට තේරුන්ගන්න පුළුවන් එතුමාගේ ගුණ කීමට එඇතුමා සඳහන් කරන. එතුමා මේ රචනා කරන කෘති පිළිබඳව සඳහන්රන අප ඒතරම්ම. කියවක් නැති බවතමයි මේ කෘති දිහාා බලපුවා අම පේෙන් බලන්න ශික්‍ෂා මාර්ගය මගුල්කෑම හීන් සැරය හත්පන ප්‍රබන්ධ සංග්‍රහය පහන් කටුවකි කවිශික්ෂාව කියවන නුවන වෙරිත්වැකිය ව්‍යාකරන විවරණ ක්‍රියාවිවරණ හෙල මියසිය තිය සමර නුවන පොත් පෙල එවගේම කුමරගී කියන මේ කෘති. රැසක් සම්පාධනය කළා රචනා කළා අපේ භාෂාව බබුලුුවන්නට අපේ හෙළේ එපදුුණු මහා ගත්කරුවෙක් හැටියට තමයි අපි කුමාරතුංග මනිදසයන් හඳුනාගන්. එතුමානන් විසි රචනා කරන ලද කවිකීපයක් පුතාලගේ අවධානයට මා ඉදිරිපත් කරන්න කැමති බලමු අපේ කවිකීපය කොහොමොද කියල කුමරගීවලතිෙන්. වෙරිවූමීය, රෝස ගස අකුරු සත්තර උගතයුතු හාවාගේ වග ලේනා දරුසුරතල් උදය කියන මේ පද්ධ පන්ති ළමයින්ගේ සිත්ගත් පද්්‍ය පන්ති ලෙස සම්භාවනාවට ලක්වෙලතිෙන්. ඉලකට එතුමා මේ ළමයින් වෙනුවෙන් රචනා කරපු කාවිවලදී. විශේෂයෙන්ම ළමයින්ගේ සිත් ඇද බැඳ ගැනීමට තරම් හැකි අවක් ලැබනා. අද අද වෙනකොටත් නෝතනය වෙනකොටත් කාවේ නිර්මාණ ළමයින් නතර ඉතාම ජනදරයට පත්වනේ ඇතුමාගේ මේ රශ්ණනා ශෛලියය තියන විශේෂතාත් නිසා බලමු කෝමද කියෙල. ගොඩ ඉතා ලොකු සතා බලවතා බල ඇතා. ඒ වගේ තැන්වලදී. ඒවගේම ලේනෝ ඔබපා නිදහස ටින්ටිංගාමිං මේ ලෙස. බුදුමින් හොඳ හොඳ පලරැස සිටිනු දකින්න මටවයි තොස මේ වගේ තැන්වලදී. ළමයින්ට ගෝචර වන උචිත වන පරිසරයක් තමයි එතුමා යොදාගෙන තින්. එවගේ. හාහා හරි හාවා කැලේ මැදින් ආවා. හිටගෙන ගඟගාවා වටපිට ඇහැලෑවා. කොල්ල දෙකටක් කෑවා පැන් නොගුරක් බීවා. තොල කට ලෙවකෑවා ඉතින් ඇතැයි කීවා. ද මේවා වර්තමානයේ වෙනකොටත් ළමයින්ගේ මුවතුළ මුවමෝ රැවදෙන හවි බවට පත්ත ලතිනවා. ඒ ළමයින්ගේ මෝත්තුල රැව් දෙන්න කවි බවට පත්වනේ එතුමා ඒතරම්ම ළමයින්ට උචිත භාෂාවක් යොදා ගත්තා ඒවගේ මරපකාාර්ත ධනම නාකාරයට ඒදුම් යොදාගත්ත හා පිළිබඳව ලේනා පිළිබඳව ළමයින් කතා කරන ළමයින්ගේ අදහස් පිළිබඳව එතුමා තේරුම් ගත්ත බවතමයි ේතු ලිින්පේ. ලට සිරිමත්කීන පද්ධිපන්තියේදී. සිරිමත් මගේ සකි යහපත් ළමයකි. නුවනත් ඇත්තෙකි වැඩටත් සමතෙක්ක. උදයම පුබුදී මුහුුණට දියදී කුල්ල දෙව නමදී ගේ දොරාමදී. තැ කාවි රචනාකිරීමේදී කවියාගේ අරමුණ බවට පත්තලතියෙන්නේ. හුදු විනෝදස්වාදයක් රසයක් පමණ දීමක් නෙමේ. දැන් ළමයින්ඩ මේ පද්‍යතුලින් අවවාදයක් දෙනක අනුශාසනාවක් දෙනක. උපදේශයක් දීම එතුමාගේ කාරියක් වූ බව මේ වගේ පද්ධිපන්ති තුලින් අපිට දකගන්න පුළුවන්. ඉළඟට ළඟපාසල්ල නිසා මෙමල් මතුරා තුොල උගනිිති බල මී මැස්සා එහි බැස්සා මල ඔත්සා බල්ල ගස්සා තැන් අර ම මුලින් සඳහන්කරපු අනුපරාස රසේ මැනවින් යොදාගනතිනවා. එතුමා සබ්ද දොනිය පිළිබඳව වධහනේ නොකලාට මැනවින් යොදාගත්ත අවස්ථාව. සිනාවසරු ගුණඇති නපුරු, දනන් අයුරු මෙ මල් කපුරු. නැන ගුණදම් රුව පැහැතුම් ඇති අයනම් රෝසකුසුම් තිං අරම මුලින් මතක්කළ වගේ. නැනගුණ ඇති උදවිය එන ගුණ ඇති දරුවෝ, රෝසකුසුම් හැතියට මල්වාගේ සුවඳවත්තන දරුවන්නිි කේල එතුමා තමන්ගේ කෘතියේ මේ විදියට උපදිස්ශළමාදමින් සඳහන් කරනවා. ොඳ අපි ඊළඟට බලමුෝ දේ පද්‍යපන්තිය නැලවිල්ල පද්්‍යපන්තිය පිළිබඳව ඒ රස ඉදන එදනකොට විචාරය එදනකොට දුළපුතාලා අවධානය යොමු කළියතු අන්සකීපයක් පිළිබඳව ඒ අන්සකපේ තමයි තේමාව වස්තු විශෂය පිළිබඳව දුළපතාලා අවධානයොමු කරන්න්ඩෝන ඒවගේම දෘෂ්ටිය කවිියයාගේ දෘෂ්ටිය කේබඳුද කියලා ඒවගේම කවියාගේ අරමුණ කුමක් දෙන්න ගේ කවියා යොදාගත්ත කාවිියෝ පක්‍රම මොනවාද කියයන කාරණය පිළිබඳු. ඒවගේම කවිපන්තියේ නැලවෙල්ල කවිපන්තියේ තියෙන භාෂා භාවිතයේ සුවිශේෂතා පිළිබඳව. ඒවගේ මෙහි ආකෘතිය පිළිබඳවත් ඒවගේම කාවේ සඳර්බය පිළිබඳවත් පුතාල දල අවධානය යොමුකරමින් විචාරයදේ රසස්වාදීයදය කියලා අපි බලාපොරොත්තුවේෙනවා. අපිහෙම නං अ पदद पंतिතාදාल मोलම खाविद्यක රशत යි පුතාල දොලා මේ රසවින්ද කවිකී පේ පිළි බඳව අපි අවධානය යොමු කරමු. තොටිල්ල සැම සුවපිරිී පැත්්දඉතාලෙට සරි. අසමින්ගේ සුමිහිරී නිදන්න පුතරන් කිෙරී. දොයි 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 බයි 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 නිදිමාව එයි ඳන ැම් පුතාාල දුලට සිහියට එනව ඇති ඉතාම කුඩා දරුවෙකු තොටිල්ලේ මැනවින් නින්දට යොමුවෙල තිේනවා ඒ නිදට යොම මේේ අවස්ථාවේදී ආදරණීය මැනියන් තමන්ගේ තා අමන්ත්‍රණය කරමින් කරන ප්‍රකාශයන් කීපයක් පුතාට නිදාගන්න කියල කේනවා. එවගේම සුමිහිරිගී අසමෙන් තමගේ පුතාට නිදාාගන්න කියලා මෑනියන් සඳහන් කරන්න. ඒවගේම පුතාල දුල්ලට මතක ඇතිමා සඳහන් කලා කවි අයෝදාගෙන තියෙනවා අනු ප්‍රාසය සබ්දත් දොනිය මේ වගේ පදවල දොයි 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 බයි 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 වගේ තැන්වල සබ්දත් දොනිය යෝදාගෙන තිීෙනවා කියෙනකත් පුතාල්ල දුල්ලා මතකතියාගණ් ඕන. අපි ඊළඟට බලපු පද්ධිපන්තිය තියනෙන ඊළඟ කවි දෙක පිළිබඳව. උූබඩියයිීලූගදෙ 的吗？ නැවත ගෙනෙන ලෙස් ගියය වැද මුහු දුකුස් පෙනේද ආදර වෙසිස් සිහිල් වෙති සඳයතා, සාවා එහි පැනගතා. රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා. පරිසරයේ සිද්ධ වන ස්වාභාවික සංසිද්ධීන් කවිහාරි ලස්සනටකනු.මිකත් උත්ප්‍රීක්ෂ ලංකාරයට අනුව තමයි ක කියලකෙන සාමානින් ස්වභාවයක් සාමානින් පරිසරේ සිද්දන ස්භාවික සිද්ධයක් වෙනත් ආකාරෙකින් කවයක් දැකලත්තිේන. මොකද ස්භාවෙන් සිද්ධ වනද සුරයාගේ බැසයාම් කවිය න සුරියගේ බැසය මනෙම මේ සිද්ධ වෙන්නේ. මේ පුංචි ලදරුවාට ආශිරවාද කරන්න රස්නය වැඩිනිසා සහිතල ලබාදීමට මුොහොදටගේ බවතමයි කව්‍ය සඳහන් කරන්න. උන්නු වැඩියයි හිරුගෙරස්. තෙමා නැවතගෙනෙන ලෙස්. ගියය වැද මුොහුදුකුස්. පෙනේද ආදරවෙසිස්. රිසරෙන් ලළම ට කොච් ාදර කර තින පරිස කොච්චරආදරේ දැ කුඩා ළමේකුට පරිසර මොන තරම්ණක් ආදරය කරනවාද. එවගේ පරිසරයේ පිළිබඳව හිතන්නට කුඩා ළමයාගේ මනසට ආකල්ප ලබා දෙන බවකුත් පේනවා. සිහිල් වෙති සඳයිතා සාවා එහි පැනගතා. රැසින් නඩක් නොනවතා සිටීදඒ හොඳ සතා. තැන් සදී සිීල් ගුණනෙන් යුත්තයි සීතල ගුණින්ෙන් යුත්තයි. දැ හාවා එහි හැඳුනාාම සීතලින් අඩක් තමයි ඒ සීතලින් අඩක් තමයි දරුවට ලැබෙන් එනිසා එතරම් සිහිල් බාවයක් දරුවට ලැබෙන්ි නැති බව කවියා අපිට ප්‍රකාශ කරනවා. අනික තමයි මෙක විශේෂත්්‍යයක් තියනො දැ කුමාර්තුංග මනිදසසියන්ම සඳහන් කරනවා මදක් කියයා රැසක් සඟවාලීම මහ කවිකමෙකි. පොඩ්ඩයි කියලති හැබේ ගොඩක් දේවල් හිතන් කවියඇතුළ ඉඩ ඉතුර කරලා තින කවයාය එක තමයි කවියාගේ තියෙන ශුවිශේෂත්ය. ට බලමු සුදතල් දරුබිය වෙති කලු පැවු නහඩතිීනැලවි කම්නැති කිසිලීලෝද සැතැ सुුරතල් දරුබිය වෙති ුරු පැටවුනො හඩතිී නැලවිල්ලෙන් කම් නැති කිරිල්ලෝද සැතපෙති සාමානි පරිසරයේ සිද්ධ වන සංසිද්ධියයක්. කුරුලු පැටවුන්්ඩ කිසිි බිචි නාදෙන් යුත්තව ඉඩ මයි සාමාන්‍ය පුරද්ද. හැබැයි මේ වෙලාවෙේ ඒ පරිසරේ ඒතියන පක්ෂීන් පවා පුංචිපුතාට ආදරේ. ඒ ආදරී බෞදක් වන්නේ කොහොමුද. සුරතල් දරු බියවෙති පුංචිලි පුතා නිධාගනඉන්න. එයා බියයට පත්වයෙනවා කුරුලු පටවුනොහන්ඩතිී එන්ද හඩන්නේ නෑ නැලවිල්ලින් කම් නැති කිරිල් ලෝද සැතපෙති. නලවන්ඩ අවශ්‍යන කුරල් පෙටවු අලවන්න කිරල්ලියන්ට අවශනෑ ඒ නිසා කිරල්ලියන්ඩක් නිහසේ නිදාගැනීමේ අවස්ථාවතියනු. තාපුංචි කාරණයක් මතක් කරනු. තය අපිකිවා හෙලවුලේ කවින් භාෂාභාවිතයේදී කාවි භාවිතයේදී ව්‍යාරණය රැකලතියනො ම පසි් දිපපුතාලට බවු මතකරනම කාරණ ඒ ව්‍යාකරණය රැකපු අවස්ථාවක් මෙතන තින කිරල් ලෝද සැත පෙති. කියන ව්‍යාකරණ භාවිතය යොදාගත්තා අවස්ථාවක් පුතාලට දෙකගන්න පුළුවන්. වසු පැටියෝ ෙලපසා මිනිවැල් සෙලවෙන නිසා. රිසි ලෙස ඇඟ නොම කසා හිදිිති තන්නට ඇසවසා දෙැන් වසු පැටියන් දැන් මේ කුඩා ළමයින්ද සංවේදී වන නැත කුඩා යිගේ අනුභහතීන් වන පරිසරේමන්න ජීවිී වස්තුූන් වසු පැටියෝ. ගෙලපසාද මිනිවැල් සෙ වසුපටියන්ගේ ගේලේ ිනිවැල් ේජි වැල් බඳලතිී. හැබැ වසුපැටියු සෙල්ලම් කරන්නේ නෑ ඒවගේම තනකොල්ල කන්නෙ නෑ මේ ගෙජිවවැල්වල මිනි ගෙඩිවල ශබ්දය ඇහුනොත්තේ මේ පුංච පුතා හැරෙන්ඩ පුළුවන් එනිසා ඒවගේ සජීවී පරිසරය මේ පුතාට හරි ආදරයකයන් සතා සිව්පවා පවා කුඩාලමයාන්ට හරි ආදරයකයන් මේ යොදාගත්ත ආකාරය. හූනෝ එලියට අවුත් මැස්සන් පස්සෙන් ගතොත් නගතී උන් හඬ මහත් කටම කටේ ලාගනිත් සාමානය පුතාල දූල දැකලා ඇති සංවේදී වෙලා ඇති පරිසරේ ඉන්න සත්තු පිළිබඳු. දැ එකත් මේ පරිසරේ ඉන්න සතුන් පිළිබඳව සංවේදී වෙන්න කවි අපිට උගන්නනවා. දැ හෝනන්ගේ සස්වභාවය කෝමද. හෝනෝ එලියෙ ට අවුත් මැස්සන් පස්සිෙන් ගතොත් මැස්සන් පිපස්සින් අල්ල ගත්තුත්යම කෑගහන්න පුලන් ඒ පොඩි ශබ්දයක් වුණත් ුඩාලාමට හනි කරවෙන්න පුළුවන් එනිසා නගති උන් හඬමහත් කටම කටේලා ගනිත එනිසා කටම්ම තමයි කටාල් ලගන්න මේක විශේෂයක් නඒ සාමාන්‍ය දෙයක් අරමා අයිමත් සඳහන් කරන්න කැමති උත්ප්‍රේක්ෂා ලංකාරයකයෙන් උපේ ලකර කියල සිදස්ස ගරාවේ හඳුන්නපු ඒ ලක්ෂණය මේ කවය තුළත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හෝරා යතුරත් අපේ පතා ඔබට නිදි සැපේ ගේ වෙන සැටියට කපේ පොරුදු පරිදි නොවලපේ. හෝරා යතුර කියලකිව ඔරලොස්සයට ද දෙැං වරලෝසය තියෙන දෙංවාාද අපිට දකිින් නලබුනත් අර බට්ා තියන ඔරලෝසේ ශ්‍රද්්‍යයහයිනවා. සමාරලාට ඔල්ලෝසු අතර වෙලාද දන්නෙත් නෑ කෙසේ උනොත් කවහ කියේ නවා. හෝරා යතුරත්ත අපේ පතා ඔබට නිදි සැපේ මේ නිදි සැපේ ප්‍රාර්ථනා කරමේ පුංචි පුතාට හෝරා යතුරවත් එතරම් ශබ්ධරන්නේ නෑ. ගෙවෙනනා සැටියට කපේ පුරුදු පරිදිනො වැලපේ සුපුරුදු පරිදි ශබ්ද කරන්න නෑ මේ කුඩාලමයට ඒ සජීවි වස්තු පමණක් නමි. අජීවී වස්තු පවා කුඩාළමයට ංචි ලදරුවාට ආදරයකයන බව නොකයා පවසලතියනවා දොනිතා ආර්ථවත් කරල තියෙනවා. සුවන්ද ගෙනෙන්න මළු යනා සුල්ලඟ කවුලුතිරයෙන තදගති අඩු කැරැගෙන ඒ ඔබ හට දේසිනා දැන් සලාගන තමයි සුලගහමාගනයෙන් හැබැයි ඒ සුල්ලඟ මේ ළමයාට කරදර කරන්නේ නින්දට බාදා කරන්නේ එකන සුල්ලඟ පවා පුංචිල් අදරුවට හරි ආදරෙ මුළුමහත් පරිසරේම ළමෑට ආදරය කරන බව. සරසරගානාා තදේ ගසුත් සුල්ලඟ වැද මන්දී දැන් නොමැකැරැ කිසි සදේ අතු අතරීන් ගමනදී අපිට හරියට රූපකාර්තවත්ව චිත්‍රණය කරන්න රූපකාර්ථවත්ව චිත්‍රණය කරඩ යමක් උගන්නපුවාකාරය. දැන් සුල්ලඟ ගස් අතරින් හමාගෙන යන බව අපේ මනසිට පේනවා. සර සරගානා අදේ ආපවුවර සබ්ද දොනී යොදාගන තියෙනවා. සර සරගානා තදේ. ගසුත් සුල්ලඟ වැද මඳේ මේ ගස්ල සුල්ලඟ මද සුල්ළඟ වැදිලා. දැන් නොම කැර කිසි සදේ අතු අතරින් ගමනදේ අතුපතරින් අතු අතරින්. සුල්ඟ මමා ගන නව හැබයි සබ්ද කරන්නේ පුතාගෙනින්දට බාධ කරන්නේ ගස්වවැල් පවා ලදරුවට හරරියාාදරී. ගඟදද සුල්ලඟ සම්මගනී කතා නොකැර පෙරමණි හබල් පහර ඔරු යනි නිසුල් මන්ව විඳගනි. දැන් අයි තජී වස්තුව පිබඳව කියන්ද ජීවස්තුූන් පළිබඳව තමයි එක පේමකයා ගෙනනාවේ. ඒ අජීවස්තුූන් පවා දරවාට ආදරය කරන බව ංගද සුල්ලග සම්දැ ගඟගට සුල්ලඟ වැදනාාම රල මතු වෙලා ශබ්ද නැගෙනවා. හැබැයි කවියකේනවා කතා නොකර පෙරමිනි දැ ගංග කතා කරන අපිකව දවදකරන දෙදම කාවි්‍යත්මක යෙදුම්. කවිියක යොදාගන්න කාවි්‍යත්මක යෙදුුම්, ගංග කතා කරනවා. කතා නොකර පෙරමිණ. හබල් පහර ඔරුුවෙන නිසුල් මන්න්නව විඳගැනි, හබල් පහර පවා නිසුල්මන්න්නව ශබ්ද නොකර විඳගන්න. විඳ දරා ගන්නවා ඒ තරම්ම මේ පරිසරය. புஞ்சு புத்தாட் ஆதரை நிந்தா சிட்டுனா சலாசி மல හ රම ළිබඳ ැ. සඳපාන වැලිතලා సර කුමරయෝ ල් සලා. නටති මේදෙස බල බලා ගිගිරි වලල ය නොළ සාමාන සඳපානේ సර කුමරියන් රంගන යෙදෙන්නේ ගిගිරි වලල යදාගන න සිළම්බ යදාගන. ඇැ මේ වෙලා ඒවිදියට නටන්නේන. ඇ මේ සජීී පරිසර సුර කුමරయොතාට ආදරේ ලරුවට දරට ආරේ. එනිෙසා ඒ ආදරය නිසාම ගිගිරිවාල්ලු පයි නොලා නටන බව මෙහි සඳහන් කරනවා. සුර කුමරුවෝ පෙළ සැදී, අතින් හිසිං රඟයේෙදී හඟවති තාලය බැඳී වීනා බෙර නැද නොදී තැන් සුර කුමරියන් පිළිබඳව සඳහන් කළ. ඊලාන්ට සුර කුමරුවන්ගේ සුරූපය කොහොමොද ඕනුත් ටනො සුර කුමරුවෝ පෙළ සැදී අතින් හිසිං රඟ යේද සාමානින් අතින් හිසින් තමයි රංගනී යදෙන්. හඟවති තාලය බැදිී වීනා බෙර නද නොද වීනා බෙර තාලයක් නතුව නටන්න බෑ හැබැයි මේ කුමරුව නට නවේසුර කොමරුව නටන හේතුව තමයි මේ පුංචිපුතා නිදිහනය සිටින නිසා.ඒවගේ ඊළඟ කකාවයෙන්න්න අපිේ මේ රසවිින්දෙන්න්න යන ඊළඟකකාවී බල සඳදේ වරූපයේ සදේසිීනිදු රස් කොහොමද පෙරා එවන්න එක කිය එක පිළිබඳව කියලති නවා. අපි කවිියත් රසවවිඳදලයිම. සදද සිනැ කන්දු නො කියලා බිම එක බන්දු අදාගුලින් පිවිීශු පෙරයි සඳද්ද සිනිදුු රස් කඳු නොහෙලා බිම එක බඳු දැන් සඳී රස් එක විටම බිමට දන්නේ නෑ එවන්නේ නෑ. එවන්නේ කොහමද. වලා කුලින් පිරිදු පෙරා ඒවයි බිඳු බිඳු වලාකුලින් පිරිසිදු කරලා පෙරලා එවනවා බිඳු බිඳු පවර උಪේක් ලංකා රයක් ති න ඒ වගේ සද්දත් දොනිියත් යොදා ගත්ත තැනක්ති නො බිඳදු බිඳදූ කියලා. එතෝට සාමාන්‍ය ස්වරූපයේ හඳේ හඳ පාලතිී නවා ඒවගෙන් වලා කළලති න හැබැ කවිය කියේනවා වලාකුලින් පෙරල තමයි ඒ සිින්නිදු සද රැස් පවායිවන් දරුව ආදර නිසා. ගස් අඳුරත්වට තද ගොස් නොයසනට සඳරස් ගඟදිය පෙටා පයවුස් නොකරම නට දැන් සඳරැස් ගංගාාවී නටනාකාරය කියන හරියට පාද ඔස්සන් නැතුව නටනව. ඇයි මේ. ළමන්ට ආදරයි මේ අජීවිී පරිසරය ඒනිසාම ශබ්දයක් එහෙයි කියලා හානියක් වයි කියලා කරදරයක් වයි කියලා ඒවිදියට කරනවා කියලා කියන. සුරබිලින්ඳෝ සඳ කැලුම් ත්ත සමන් මල් නොහිම් බිහිරි වෙතිී කනසියුම් නවත්තතිදී අස්කුසුම් අත්කුසුම් සුර බිලිඳෝ සඳකැලු මේ ස කැලුම් ඒගේ සුර බිලිඳෝ දිවිය බිලින්ඳන් සතුටින් නටනවා හැබැයි නටන්නේෙ කොහොමද අත්කුසුම් දිී රූපකාර්ත දනවන යදුුම් භාවිත කරලාති නව අත්කුසුම් කියලා ඒ අත්කුසුම් දිී තමයි නටන්නේ ශබ්ද කරන්නේ නැතුව මේ පුංචිපුතාට නින්දට බාධකයක් වෙයි කියලා හිතලා. අහසේ තරු රැස්ස දිලි අහෝ යහන්න ළඟ එලි වැඩි නම් නොමෙති කෙලි වෙෙව්ලයි බිය ගෙන පෙළි ති තරුපාය ලතිේනවා. ඒ තරුවල ආලෝකයේ පවා නිදාසිටින ලදරුවාට කරදරයක් වෙඩ පුළුවන්. එනිසා තරුත් එතරම් එළියත් නොදී වෙෙවුල්ලමින් ඉන්න බව තමයි සඳහන් කරන්න. අහසේ තරු රැස දිලි අහෝ යහන්න ළඟ එලි යහන ළඟ එලි වෙයි කියලා ආලෝකයේ වැඩිවී කියලා. වැඩිනම්නොවෙතිය කෙලි වෙව්ුලයි බිය ගෙන දැන්. තරු බැබල න බැබල නොකට දීප්ති මස්ුරුපිෙන් යත්තයි කවිිය ඒ එකකද කින්නේ මෙක් කුඩා දරුවට ආදරය නිසා ඒ විදියට සිද්ධ වෙනවා කියලා ඕල වෙම පසු එති සුරබබ පගිලිය. ඔබ සිපගන්නට ලොබා වෙමින් උනුන් පසු බබා ඇති සුර කුමරියෝ බබා පයංගිල්ලි අග බිම ඔබා දැන් සුරකුමරියන් පුංචි පුතාව සිපගන්නට එන ආකාරය. අපේ හිතේ මවනවා චිත්‍රණය කරන්න කවයා සමත්තල තියෙන් කොම දෙන්නේ වෙමින් උනුන් පසු බා ඔවන උුන්ට පසුභාමින් එනවා එන්න කොහමද පයංගිල්ලි අග බිම ඔබා අපිට ැවිල පේනු ඇගිලිවලින් තමයිෙන් ඇයි මේ එන්නේ මේ සුර කුමරියන් පුංචිපුතාට හරිම ආදරේ ශබ්දයක්වත් කරන්නේ නෑ. සරසවි ඔබ මුවසිම්බී ඇඟ දැවටී හෝබි හැම දෙවියෝ එබි එබී බල්ලති අමාරස නොබී සාමාන්‍ය දෙවියන්ගේ ස්වරූපය අමුෘථයපානය කරන එක ඇැවයි අමෘතේපානය නොකර දෙවියොන් සරසාවිී ඔබ මොහෝ සිබී සරස්වතිය ඔබේ මුහුණ සිබිනෝ සිරි ඇඟ දැවැටී හොබි ශ්‍රරිකාන්තාව ඇගේ දැවට්ටිෙනවා හැම දෙවියෝ එබි එබී සියලු දෙවියන් බල්ලති අමා රස නොබී අමුෘතේත් පවාපානය නොකරගෙන ඊටත්වඩා රසැති මේ ආදරනීය බව ඇති කරන පුංචි දරුව දිහා බලාගනිින්වා කියල කවියාපිට ප්‍රකාශ කරනවා එමනගේ කයිපන්තිය මේ විදියට රසම දමින් අපි බලමු විල්ළඟට මේ කයිපන්තිය තියෙන අරමුණ සහ ඒ තිබෙන කාරණ කහිපයක් පිළිබඳු. අපි කයිපන්ති අරමුණට එනවා නැලවිලි ගී ගයමින් කුඩා දරුවකු නලවන මවකගේ මුවට නංවමින් සජීවී අජීවී පාරිසරික සුන්දරත්තය හා එහි රැකවරණන්නේ ළම මනසෙහි රෝප්නය කිරීම දැන් යිපන්තිය මේක තමයි අරමුණ වෙලත්වය. කැන සජීවී අජීව පාරිසරික සුන්දරත්වයත්. ඒවගේ මේ පාරිරිසේතිය රැකවරනේ පුතෙුට දරුවෙකුට ලැබනේ රැකවරණය පිළිබඳ අවධානය යොමු කරන්ඩ ළම මනසෙහි ඒ බව රෝපණය කරන්න කවියාරමුණ හැටියට යොදාගත්ත බවතමයි මෙයින් අපිට පැහැදිලිවින්. ඉලට අදදැකීම හෙමනත්තන් කවියාගේ අදදැකීම අනුභූතිය කිල්ලත් අපි කේනවා එක කුමක්ද. පුතාල විචාරයක් ලියනකොට ගගේ ස්වාද යදනකොට මේ කාරණය පිළිබඳු අධාන යමු කරන්න මන. අදදකීම හැටියට තියෙන්නේ සිංගිති ලදරුවෙක් මවකගේ නැලවිලිගේ අසමින් තොටිල්ලේ සුවසේනිදයි. ී අීී පරිසරය ලදරුවාගේ නින්දට කිසිදු බාධාවක් නොකරයි. පරිසරය විසින් ලදරුවාගේ සතුට සහරැකවරණය සලසනාකාරය අපපූර්ුවවත්යෙන් යුතුව ප්‍රතිනිර්මාණය කරයි කවයා. ප්‍රතිනිර්වාණය කරලා තියනවා. ඊලට යොදදාගත් භාෂාව පිබඳවත් ඔබ අවධන යොමු කරන්න ෝන ළමා මන සමන්දාානන්දයට පත්කරන වශන භාවිතයට පෙළඹේ. ළමා මනසට නිතර ඇස ගැටෙන සජීවී යජීවී වස්තුූන් චිත්‍රණය කිරීමට උචිත භාෂාවක් භාවිත කරයි මන් පද්්‍යපන්තිය කියවගෙනන කොට පුතාලට මතක්කලා. ඒවගේම ඉළඟට බලන්න සරල්ල කෙටි වදන්හා අනුප්‍රාසාත්මක යදුම් මෙ පිළිබඳවත්මා පුතාලාට මතක් කලා භාවිතය සිංිති ලදදුරෝකුගේ මනසේ ස්වාභාවික පාරිසරික සුන්දරත්තයක් ඉස්මතු කෙරීමට සමත්තය. සිහිල් වෙති සඳඉතා හාවා එහි පැනගතා රැසින් අඩක් නොනවතා සිටිදේ හොඳ සතා වගේ යෙදුම්බොල තිෙන්නේ ලක්ෂණය. ඊල්ලට අනුප්‍රාසාත්මක යෙතුම් භාවිතය පිළිබඳවත් මම පදධිපන්තිය තුලදී මතත්ක් කළලා. බලන්න දොයි දොයි, දොයි, බයි බ සරසරගානා තදේ එවයි බිඳු බිඳු මැස්සන් පස්සෙන් ගතොත් නටති මෙදෙස බල බලා වැනි තැන්වල අනුප්‍රාසාත්මකව සබ්දත් දොනී යොදාගන කවයා කවිභාවිත කරලා තියෙන යොදාගෙන තියෙන. ඉලට අමිශ්‍ර සිංහල භාෂාව සහ එකකාරභාවිතය. අපි දැක්කා හෙල හවුලේ කවීන්ගේ ලක්‍ෂණයක් එක උනු වැඩියැයි හිෙරුගේරස් තෙමා නැවතගෙනෙන ලෙස් ගියය වැද මුොහු දුකුස් පනේද ආදර වෙසිස් එබඳු තැන්වල. එවගේ පද්ධිපන්තියේ භාවිත කරලා තියෙන මේ එකකාරය පෙර කැර විද පය නැවැත වැද පැන අදී පදවල විශේෂෙන් අපිට දකින්න පුළුවන්. ඉළන්ට පුතේ ද මේ කවියා භාවිත කරලා තියෙන ජනවහර. ජනවහර යොදා ගත්තත් ඒත් ඉතාම සමීපාකාරයට අපිට සමීප සවෞෘධයට සමීපාකාරයට යොදාගෙන තියෙන හැද්දයි රන්කෙරි, ගෙවෙන, පෙරා එවයි, ඇසනට වෙවුලයි වගේ තැන්වලදි අපිට ජන වහර භාවිත කරපු ආකාරය දෙැක ගන්න පුළුවන්. ඉලනට සම්භාාවය කවි බසක් භාවිතකකිරී ම පදධ්‍යපන්තිය අතර තුළ පුතාලට මතක් කළා සම්භාවය වචන භාවිත කරලතිය න මේ ලෙස්, කුස්, වෙෙසෙස්, මිනිවැල්, රිසිලෙස, මළුයනා. නොහිම් පයංගිලිව ගේතැන්වල සම්භාාවය කවි භාෂාව කවයා යොදාගත්තාආකාරය දෙකගන්න පුළුවන්. ඊලට උපයොක්ත භාෂාව වේරන මුලි ුත්මතක් කලලා හෙලාවුලේ කවවිින් බොෝ දෙෙනනෙක් භාවිත කරපු. එවගේ හිෙලාවුලේ නිර්මාත්‍රවරයා මතුමානන් භාවිත කරපු ඒ භාෂාව වියරණ රැකීම. සුරතල් දරු බියවෙති. කුරුලු පැටව නොහණන්ඩති නැලවිල්ලෙන් කම් නැති. රල් ෝද සැතපෙති. සුර කුමරියෝමල් සලා. නටති මෙදෙස බල බලා. මේ විදියට පද්‍යපන්තිය පුරාම මෙම ලක්ෂණය දකින්න පුළුවන්. ඉවගේ පුතාලට මතක් කරන්න දෝන. මේ ළමයකුට ඉදිරිපත් කරන මේ පද්්‍ය පන්තියක මේ විදියට ව්‍යාකරණන ලක්ෂණ ව්‍යාකර රැකීම අවශ්‍යද. අවශ්‍යය කලා පිහිතනවා හේතුව කුඩාකාලයේ සිටම යම් අවබෝධයක් දැනුමක් අවධානයක් ඒ දෙසට යොමු කිරීම කවයාගේ. අරමුණවිය හැකි. එලට කවයා යොදාගත්ත රූපක භාවිතය රූපක යොදාගන තිබිනාකාරය අත්කුසුම් නිදි මව වැනිි තැංවල දකින්න පුළුවන්. මේ කවිපන්තිය පුරාම මම සඳහන් කළ උත්ප්‍රේක්ෂා ලංකාරය කවයා යොදාගනති න උදාහරණයක් ගත්තුත් හු නොෝ එලියටාවුත් මැස්සන් පස්සෙන් ගතුත් නගතී උන් හඬමහත් කටම කටේලාගනිත් වගේ තැංවල ත්පේක්ෂා ලංකාරේ මෙ පමනක්නවේ කවිපන්තිය පුරාවටම අපේක දැක්ක කාරණය. ඉළඟට කවයා භාවිතකරපු ආකෘතිය පිළිබඳවම මතක් කලා මොලිනිුත් ගීවිරිත තමයි මේ පද්‍යපන්තිය දකින්න තියෙන්. පාද සතරෙහි මාත්‍රා එකකොලස්ස බැගින් ය එදැනී ගීවිරිතේ ගී විරිත පිළිබඳවම සඳහන් කළ අනුරාධ පුරේ පො නරුකාලයේද දම්ඹදිනි කාලයේ දක්වම යොදදාගත්ත ඒ ගීරිත ය සඳහා යොදාගෙන තියෙනවා. ඒත් එක්කම එලිවැෑට එලි සමය යොදාගැනීම මේ වගතැන්වලදී වසු පැටියෝ ගෙල පසා මිනිවැල් සෙලවෙන නිසා රෙසි ලෙස ඇඟ නොම කසා නිදති තන්නට ඇසවසා වැනිිතැන්වලදී එලි සමය එලිවැට මැනවිං යොදාගෙන තියෙනවා. එමනම් පද්ධිපන්තියා අවසන් කරමින් අපි පුතාල දු ලැසිියලු දෙනාවෙනුවෙන් ගීමක් ලබා දෙන්න කෑමති ඒ සඳහාද ප්‍රශ්න දෙකක් මයි යඋදාගන තියෙනු. හෙළහවුලේ කවිීන් ළමා මනසට ගෝචරවන අයුරින් කාවේ රචනා කරන්නට සමත්ව ඇත. මෙම කියමන උදාහරණ සහිතව විමසන්න. ද මේක හෙළහවුලේ කවිීන් අපි කීපදිනිික් දැක්ක ඔවු නියොදාගත්ත පද්ධිප පන්තියවල කවිවල ළමා මනසට ගෝචරවනා ආකාරයට කාවේ නිර්මාණ කරලතියෙන ආකාරය පිළිබඳව ඇලදදුල්ලගේ අවධාන යමු කරන් ෝන එක කවියෙකුත් ඒවගේමඒ නිර්මාණයක පමණක් නෙේ කවිකීපයක්ම ඒ සඳහා යොදාගැනීමට අවස්ථාව තියනම්. ඉළඟ ප්‍රශ්නය හෙළහවුලේ කවීන් විධ භාෂාරීති හා කාවයෝක්ති භාවිත කරමින් කාවි රචනාකිරීමට පෙළඹී ඇති බව ඔවන්ගේ නිර්මාණ තුළින් පැහැදිලි වේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න ද මේ කිය මොනත් අපි කුමර්ත්තුන්ග නිදසයන්ගේ කයි පන්තිය පිළිබඳ වරසවිින්දන යෙදනත්. අනෙක් පද්‍ය පන්ති පිළිබඳවත් අවධාන යොමු කරලා ප්‍රශ්න දෙකක් ම ඉදිරිපත් කලා මේ ඉදිරිපත් කල ප්‍රශ්න දෙකට අනුව. හොඳ විචාරයක් ලියයි කියල බලාපොරොත්ව වලා මේ යොදාගත්ත ම සඳධහන් කරපු කාරණසියල්ල කෙරෙහි පුතාලදූලගේ අවධානය යමු කරමින්ක්. එහමනත් දේපුතේ අදට නවිත පාඩම අප මෙතකින් සමාප්තයට පත් කරනවා. ඒවගේ නැවතත් මෙබන්ඳු මොවූ පාඩමකින්. ලාපறு ති Ethiopiaயோපි සමග, බ ටම सुභ දවසා.